සැම දිනාටම තෙරුවන් සරණයි. අද වර්ෂ 2022 ජනවාරි මාසේ 21වෙනිදා යුරෝපා කල්යාණ මිත්‍ර මිත්‍රයන්ට, 22වෙනිදා නිව්සීලන්ඩ් ඕස්ට්‍රේලියා ආදී කල්යාණ මිත්‍ර මිත්‍රයන්ට, 22 සෙනසුරාදා උදේ. අප සෑම සියලුම දෙනා ධම් සභාවට එක් රැස් වුණේ අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ වන භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරමින් බුද්ධානුස්සති භාවනා වැඩසටහනක් පවත්වන්න. ඒ සඳහා ධම් සභාවට පැමිණි ඔබ සෑම සියලුම දෙනා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි වැඩසටහන ආරම්භ කරමින් පළමු කොටම තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. භාවනා పూర్ව කෘත්‍ය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනන්ත සසර පටන් ලොව වැඩවදාළ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාට, පසේ බුදු රජාණන් වහන්සේලාට, අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකින් වහන්සේලා ඇතුළු ආර්යයන් වහන්සේලාට කායද්්වාරයෙන්ද, වාග්ද්වාරයෙන්ද, මනෝද්්වාරයෙන්ද වැඳ නමස්කාර කරමි. මෙසේ වැඳ නමස්කාර කිරීමේ කුසල චේතනාවේ ආනුභාවයෙන් සසර සැරිසරණ තෙක් සතර අපායෝත්පත්තියෙන්ද, ත්‍රිවිධ සත්ව විනාශයෙන්ද, අෂ්ට දුෂ්ටක්ෂණයෙන්ද, පංචවිධ අන්තරාවෙන්ද අත් මිදෙම්වා. ස්වාමීනි, මේ සියලු කුසල් බලයෙන් අප සැමට සුවසේ චතුරාරි සත්‍ය අවබෝධ වේවා. අනන්ත සසර පටන් ආ අවිද්‍යා සහගත ගමනේදී මාගේ සිත, කය, වචනය යන තුන් දොරින් බුද්ධ රත්ණයටද, ධම්ම රත්ණයටද, සංඝ රත්ණයටද සිදු වූ යම්තාක් වැරදි පමාදෝෂයනට මම සමාව ඉල්ලා සිටිමි. බුද්ධ රත්ණයද, ධම්ම රත්ණයද, සංඝ රත්ණයද යන රත්නත්‍රයෙන් මට සමාව ලැබේවා. බුද්ධ රත්ණයටද, ධම්ම රත්ණයද, සංඝ රත්ණයද යන ත්‍රිවිධ රත්ණයට මාගේ ජීවිතය පූජා කරමි, පූජා වේවා. මා විසින් අතීතයේ පටන් මේ මොහොත දක්වා රැස්කලා වූ කුසල සම්භාරය
සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට අනුමෝදන් වේවා. පරලෝ සැපත් ගුරුතුමන්ට හා සියලු ඥාති මිත්‍රාදීන්ට අනුමෝදන් වේවා. ආශිර්වාද ගාථාවක්. පංච මාරජිනෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතු සච්ඡං ප්‍රකාශේසි මහාවීරං නමාමහං ඒතේන සච්ච වජ්ජේන සබ්බේ මාරා පලායන්තු. භවනා වාක්‍ය ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළසේක. කෙලෙස් සතුරන් නසා වනසා දෙමුසේක. සංසාර චක්‍රයාගේ තණ්හාව නම් කෙලෙස් අර සිඳලුසේක. දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වනසේක. රහසින්වත් පව් නොකළ අති පරිශුද්ධ සන්තානයක් ඇතිව වැඩ සිටිසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් අරහං වෙනසේක. අරහං වෙනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අසංඛත වූ නිර්වාණ ධාතුවද අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් සංඛත වූ චිත්ත චෛතසික රූප ධර්මයන්ද පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළසේක. චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයංභූ ඥානයෙන් අවබෝධ කළසේක. සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති නිර්වාණ යන පංච ඤෙය්‍ය මණ්ඩලය අවබෝධ කොට වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධ වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පූර්වේ නිවාසානුස්මෘති ඥානය දිව්‍යං චක්ෂුර විඥානය ආසවක්ෂය කර ඥානය ආදී කොට ඇති ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යාවෙන්ද ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ඉන්ද්‍රිය සංවර ශීලය ආදී වූ පසළොස් චරණ ධර්මයන්ගෙන්ද සමන්නාගත වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් විද්‍යාචරණ සම්පන්න වනසේක. විද්‍යාචරණ සම්පන්න වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ආර්ය මාර්ග සංඛ්‍යාත සුන්දර මාර්ගයක ගමන් කළසේක.
සතර මග නැනින් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් ගමන් කළසේක. කාම සුකල්ලිකානු යෝගයද අත්ත කිලමතානු යෝගයද යන අන්තද්වය වර්ජිත සෝභන වූ මධ්‍යම ප්‍රතිපදාවෙන් සුන්දර වූ නිර්වාණයට පැමිණ වදාළසේක. සාර්ථක ධර්ම දේශනා ඇතිසේක. සුන්දර රූප සම්පත්තියක් ඇතිව වැඩ සිටිසේක. සුන්දර වූ ගමන් විලාශයක් ඇතිසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්තයෙන් සුගත වනසේක. සුගත වනසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංස්කාර ලෝකය, සත්ව ලෝකය, අවකාශ ලෝකය ආදී වූ සියලු ලෝකයන්ද එම ලෝකයන්ගේ සමුදයද ලෝක නිරෝධයද ලෝක නිරෝධ කරන උපායද අවබෝධ කොට අන් අයටද දේශනා කළසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්තයෙන් ලෝකවිදු වනසේක. ලෝකවිදු වනසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනයෙන්ද මහා කරුණාවෙන්ද මහා ප්‍රඥාවෙන්ද ධර්ම දේශනා විලාශයෙන්ද ඉර්දි ප්‍රාතිහාර්යයෙන්ද අනුත්තර වනසේක. නානාවිධ සත්ව ලෝකයන්ට අයත් විනෙය සත්වයින් බුදු ඇසින් බලාවදාරා මහා කරුණාවෙන් යුක්තව ඔවුන් දමනය කොට දහමෙහි පිහිට වූසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්තයෙන් අනුත්තරෝ පුරිස ධම්ම සාරථි වනසේක. අනුත්තරෝ පුරිස ධම්ම සාරථි වනසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දෙව් මිනිසුන්ගේ එකම ශාස්ත්‍රූන් වහන්සේ වනසේක. ඔබ වහන්සේ දෙව් මිනිසුන්ට ඉහලෝක අර්ථයෙන්ද පරලෝක අර්ථයෙන්ද නිර්වාණ අවබෝධ අර්ථයෙන්ද ධර්මය දේශනා කොට වදාළසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්තයෙන් සත්තා
දේව මනුස්සානං වනසේක සත්තා දේව මනුස්සානං වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය කිසිදු ගුරු උපදේශයකින් තොරව ස්වයංභූ ඥානයෙන් අවබෝධ කරගෙන දෙව් මිනිසුනට අවබෝධ කරවා වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් බුද්ධ වනසේක, බුද්ධ වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දස පාරමී, දස උපපාරමී, දස පරමත්ථ පාරමී නම් වූ සමත්‍රිංශත් පාරමී ධර්ම සංඛ්‍යාත පුණ්‍ය භාග්‍යයෙන් සමන්නාගත වන සේක. වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළසේක. ඓශ්චර්ය යස ශ්‍රී ධර්ම කාම ප්‍රයත්න යන භාග්‍ය ධර්ම වලින් සමන්නාගත වනසේක. සකල ලෝක ධර්මයන් නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී නානා නය ක්‍රමවලින් විභජනය කරමින් වදාළසේක. උත්තරී මනුෂ්‍ය ගුණ ධර්ම භජනය කළසේක. සසර දුකට හේතු වන තෘෂ්ණාව වමාරා අනුත්තර වූ සම්මා සම්බෝධියට පැමිණ වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් භගවා වනසේක, භගවා වනසේක. ප්‍රතිලෝම වශයෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දස පාරමී, දස උපපාරමී, දස පරමත්ථ පාරමී නම් වූ සමත්‍රිංශත් පාරමී ධර්ම සංඛ්‍යාත පුණ්‍ය භාග්‍යයෙන් සමන්නාගත වන සේක. වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළසේක. ඓශ්චර්ය යස ශ්‍රී ධර්ම කාම ප්‍රයත්න යන භාග්‍ය ධර්ම වලින් සමන්නාගත වන සේක. සකල ලෝක ධර්මයන් නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී නානා නය ක්‍රමවලින් විභජනය කරමින් වදාළසේක. උත්තරී මනුෂ්‍ය ගුණ ධර්ම භජනය කළසේක.
සසර දුකට හේතු වන තෘෂ්ණාව වමාරා අනුත්තර වූ සම්මා සම්බෝධියට පැමිණ වදාළසේක. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් භගවා වනසේක, භගවා වනසේක. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය කිසිදු ගුරුපදේශයකින් තොරව ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කරගෙන දෙව් මිනිසුනට අවබෝධ කරවා වදාළසේක. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් බුද්ධ වනසේක, බුද්ධ වනසේක. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දෙව් මිනිසුන්ගේ එකම ශාස්ත්‍රූන් වහන්සේ වනසේක. ඔබ වහන්සේ දෙව් මිනිසුන්ට ඉහලෝක අර්ථයෙන්ද පරලෝක අර්ථයෙන්ද නිර්වාණ අවබෝධ අර්ථයෙන්ද ධර්මය දේශනා කොට වදාළසේක. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සත්තා දේව මනුස්සානං වනසේක, සත්තා දේව මනුස්සානං වනසේක. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනයෙන්ද මහා කරුණාවෙන්ද මහා ප්‍රඥාවෙන්ද ධර්ම දේශනා විලාශයෙන්ද ඉර්ධි ප්‍රාතිහාර්යයෙන්ද අනුත්තර වනසේක. නානාවිධ සත්ව ලෝකයන්ට අයත් විනේය සත්වයින් බුදුවැසින් බලාවදාරා මහා කරුණාවෙන් යුක්තව ඔවුන් දමනය කොට දහමෙහි පිහිට වූසේක. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක, අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංස්කාර ලෝකය, සත්ව ලෝකය, අවකාශ ලෝකය ආදී වූ සියලු ලෝකයන්ද එම ලෝකයන්ගේ සමුදයද ලෝක නිරෝධයද ලෝක නිරෝධ කරන උපායද අවබෝධ කොට අන් අයටද
දේශනා කළසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්තයෙන් ලෝකවිදූ වනසේක. ලෝකවිදූ වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ග සංඛ්‍යාත සුන්දර මාර්ගයක ගමන් කළසේක. සතර මග නැනින් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් ගමන් කළසේක. කාම සුකල්ලිකානු යෝගයද, අත්තකිල මතානු යෝගයද යන අන්තද්වය වර්ජිත සෝභන වූ මධ්‍යම ප්‍රතිපදාවෙන් සුන්දර වූ නිර්වාණයට පැමිණ වදාළ සේක. සාර්ථක ධර්ම දේශනා ඇතිසේක. සුන්දර රූප සම්පත්තියක් ඇතිව වැඩ සිටිසේක. සුන්දර වූ ගමන් විලාශයක් ඇතිසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්තයෙන් සුගත වනසේක. සුගත වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පූර්වේ නිවාසානුස්මෘති ඥානය, දිව්‍යං චක්ෂුර විඥානය, ආසවක්ෂය කර ඥානය ආදී කොට ඇති ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යාවෙන්ද ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය ආදී වූ පසළොස් චරණ ධර්මයන්ගෙන්ද සමන්නාගත වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්තයෙන් විද්‍යාචරණ සම්පන්න වනසේක. විද්‍යාචරණ සම්පන්න වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසංකත වූ නිර්වාණ ධාතුවද අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් සංකත වූ චිත්ත චෛතසික රූප ධර්මයන්ද පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළසේක. චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කළසේක. සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති නිර්වාණ යන පංච ඤෙය්‍ය මණ්ඩලය අවබෝධ කොට වදාළසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධ වනසේක.
සම්මා සම්බුද්ධ වෙනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළසේක. කෙලෙස් සතුරන් නසා වනසා දැමූසේක. සංසාර චක්‍රයාගේ තණ්හාව නම් කෙලෙස් අර සිඳලූසේක. දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වනසේක. රහසින්වත් පව් නොකළ අති පරිශුද්ධ සන්තානයක් ඇතිව වැඩ සිටිසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්තයෙන් අරහං වෙනසේක. අරහං වෙනසේක. නැවතත් අනුලෝම වශයෙන්. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළසේක. කෙලෙස් සතුරන් නසා වනසා දැමූසේක. සංසාර චක්‍රයාගේ තණ්හාව නම් කෙලෙස් අර සිඳලූසේක. දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වනසේක. රහසින්වත් පව් නොකළ අති පරිශුද්ධ සන්තානයක් ඇතිව වැඩ සිටිසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්තයෙන් අරහං වනසේක. අරහං වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසංකත වූ නිර්වාණ ධාතුවද අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් සංකත වූ චිත්ත චෛතසික රූප ධර්මයන්ද පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළසේක. චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කළසේක. සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති නිර්වාණ යන පංච ඤෙය්‍ය මණ්ඩලය අවබෝධ කොට වදාළසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධ වෙනසේක. සම්මා සම්බුද්ධ වෙනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පූර්වේ නිවාසානුස්මෘති ඥානය දිව්‍යං චක්ෂුර විඥානය ආසවක්ෂය කර ඥානය ආදී කොට ඇති ත්‍රිවිද්‍යා
අෂ්ට විද්‍යාවෙන්ද ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ඉන්ද්‍රිය සංවර ශීලය ආදී වූ පසළොස් චරණ ධර්මයන්ගෙන්ද සමන්නාගත වන සේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් විද්‍යාචරණ සම්පන්න වනසේක. විද්‍යාචරණ සම්පන්න වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ආර්ය මාර්ග සංඛ්‍යාත සුන්දර මාර්ගයක ගමන් කළසේක. සතර මග නැනින් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් ගමන් කළසේක. කාම සුකල්ලි කානු යෝගයද අත්ත කිලමතානු යෝගයද යන අන්තද්වය වර්ජිත සෝබන වූ මධ්‍යම ප්‍රතිපදාවෙන් සුන්දර වූ නිර්වාණයට පැමිණ වදාළසේක. සාර්ථක ධර්ම දේශනා ඇතිසේක. සුන්දර රූප සම්පත්තියක් ඇතිව වැඩ සිටිසේක. සුන්දර වූ ගමන් විලාශයක් ඇතිසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සුගත වනසේක. සුගත වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංස්කාර ලෝකය සත්ව ලෝකය අවකාශ ලෝකය ආදී වූ සියලු ලෝකයන්ද එම ලෝකයන්ගේ සමුදයද ලෝක නිරෝධයද ලෝක නිරෝධ කරන උපායද අවබෝධ කොට අන් අයටද දේශනා කළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් ලෝකවිදු වනසේක. ලෝකවිදු වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනයෙන්ද මහා කරුණාවෙන්ද මහා ප්‍රඥාවෙන්ද ධර්ම දේශනා විලාශයෙන්ද ඉර්ධි ප්‍රාතිහාර්යයෙන්ද අනුත්තර වනසේක. නානාවිධ සත්ව ලෝකයන්ට අයත් විනෙය්‍ය සත්වයින් බුදු ඇසින් බලාවදාරා මහා කරුණාවෙන් යුක්තව ඔවුන් දමනය කොට දහමෙහි පිහිට වූසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් අනුත්තරෝ
පුරිස ධම්ම සාරති වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දෙව් මිනිසුන්ගේ එකම ශාස්ත්‍රූන් වහන්සේ වනසේක ඔබ වහන්සේ දෙව් මිනිසුන්ට ඉහලෝක අර්ථයෙන්ද පරලෝක අර්ථයෙන්ද නිර්වාණ අවබෝධ අර්ථයෙන්ද ධර්මය දේශනා කොට වදාළසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සත්තා දේව මනුස්සානං වනසේක සත්තා දේව මනුස්සානං වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය කිසිදු ගුරු උපදේශයකින් තොරව ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කරගෙන දෙව් මිනිසුනට අවබෝධ කරවා වදාළසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් බුද්ධ වනසේක බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දස පාරමී දස උපපාරමී දස පරමත්ථ පාරමී නම් වූ සමත්‍රිංශත් පාරමී ධර්ම සංඛ්‍යාත පුණ්‍ය භාග්‍යයෙන් සමන්නාගත වනසේක වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළසේක ඓශ්චර්ය යස ශ්‍රී ධර්ම කාම ප්‍රයත්න යන භාග්‍ය ධර්ම වලින් සමන්නාගත වනසේක සකල ලෝක ධර්මයන් නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී නානා ණය ක්‍රම වලින් විභජනය කරමින් වදාළසේක උත්තරී මනුෂ්‍ය ගුණ ධර්ම භජනය කළසේක සසර දුකට හේතු වන තෘෂ්ණාව වමාරා අනුත්තර වූ සම්මා සම්බෝධියට පැමිණ වදාළසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් භගවා වනසේක භගවා වනසේක සාදු 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 බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සාදු 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 අද දවසේ
අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුද්ධ බුදු ගුණය ගැන. ඒ සඳහා ගාථාවක් තියෙනවා, ඒක කියලා අපි ඒක පැහැදිලි කර ගනිමු. බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේසේති. දන්තෝ සෝ භගවා දමථාය ධම්මං දේසේති. සන්තෝ සෝ භගවා සමථාය ධම්මං දේසේති. තින්නෝ සෝ භගවා තරණාය ධම්මං දේසේති. මුත්තෝ සෝ භගවා මෝචාය ධම්මං දේසේති. අස්සත්තෝ සෝ භගවා අස්සාසාය ධම්මං දේසේති. පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. සාදු සාදු සාදු. අපි පදෙන් පදේ බලමු තේරුම. බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේසේති. ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය ඇතුළු සර්ව ධර්මයන් ස්වයංභූ ඥානයෙන් සර්වාකාරයෙන් අවබෝධ කරගෙන පිරූ පාරමී ඇති අසංඛ්‍ය සංඛ්‍යාත දෙව් මිනිසුන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනු පිණිස ධර්මය දේශනා කරන සේක. පළවෙනි පදේ තේරුම. දෙවනි පදය දන්තෝ සෝ භගවා දමතාය ධම්මං දේසේති. ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ආත්මය දමනය කොට එනම් වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කොට ලෝවැසි අසංඛ්‍ය පිරිසකට ආත්ම දමනය කරගනු පිණිස ධර්මය දේශනා කරන සේක. තුන්වැනි පදය සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ සකල ක්ලේශයන් වාසනා සහිතවම ප්‍රහාණය කරමින් සර්ව ප්‍රකාරයෙන් ශාන්ත බවට පත්වි ලෝවැසි අසංඛ්‍ය පිරිසකට ආත්ම සංයමය පිණිස ධර්මය දේශනා කරන සේක. ඊළඟට තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. ඒ භාග්‍යවතුන් වහන්සේ ජාතිකාන්තාර, ජරාකාන්තාර, ව්‍යාධිකාන්තාර, මරණකාන්තාර, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කාන්තාරවලින් එතර වී සංසාර සාගරයෙන් එතර වී ලෝවැසි අසංඛ්‍ය පිරිසකට මේ කාන්තාරවලින් එතර වීම පිණිස සංසාර සාගරයෙන් එතර වීම පිණිස ධර්මය දේශනා කරන සේක. මෙතන ජාති කාන්තාර, ජරා කාන්තාර ආදී වශයෙන් කිව්වේ කාන්තාර කියලා කිව්වම ඉතාම විශාල භූමි, පිච්චෙන පිලිස්සෙන වතුර බිඳුවක් නැතුව බඩගින්නෙන් පිපාසෙන් තරණය කරන්න ඕනේ ප්‍රදේශ, විශාල ප්‍රදේශ. එතකොට ඒ වගේ උපමා කරලා තියෙන්නේ ජාතියට ඉපදීමට, ඊළඟට වයසට යාම, ව්‍යාධිය ලෙඩ රෝගවලට ගොදුරු වීම, මේවා මේ ජීවිත කාලයේ සිදුවෙන දේවල්. ඒ වගේ කාන්තාරවලින් එතර වෙලා සංසාර සාගරේ මේ ජීවිතෙන් මැරෙනවා, තව තැනක උපදිනවා, ඊළඟට ආයිත් එතනින් මැරෙනවා. ඒ විදිහට සාගරයක් වගේ, සාගරයක කෙලවරක් පේන්නේ නැහැ වගේ මේ සංසාරෙත් කෙලවරක් පේන්නේ නැහැ. අන්නේ සංසාර සාගරයෙන් එතර වීමත් පිණිස තමයි භාග්‍යතුන් වහන්සේ ලෝවැසි අසංඛ්‍ය පිරිසකට මේ කාන්තාරවලින් එතර වෙන්න ධර්මය දේශනා කරන සේක කියලා කිව්වේ. ඊළඟට ඒ භාග්‍යවතුන්
ඊළඟට කිව්වේ මුත්තෝසෝ භගවා මෝචාය ධම්මං දේසේති. ඒ භාග්‍යවතුන් වහන්සේ ජාති ජරා මරණ ආදී දුක්ඛ ධර්මයන්ගෙන් අත මිදී ලෝවැසි අසංඛ්‍ය පිරිසකට මේ ජාත්‍යාදී කාන්තාරවලින් අත මිදීම පිණිස ධර්මය දේශනා කරන සේක. ඊළඟට කිව්වේ අසත්තෝසෝ භගවා අස්සාසාය ධම්මං දේසේති. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්ලේශ පරිනිර්වාණයෙන් ආත්ම දමණය කොට ආත්ම సంతානය අස්වැසීමට පත් කරගෙන ක්ලේශ පරිනිර්වාණය කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ බෝධි මණ්ඩලයේදී වෙසක් පුන් 15ක් දිනක සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් නිර්වාණ ධාතුව අවබෝධ කරා. ඒ ක්ලේශ පරිනිර්වාණය උන්වහන්සේ මෙලෝ ජීවිතයෙන් අයින් වුණු අවස්ථාවේ පරිනිර්වාණයට අපි කියන්නේ ස්කන්ධ පරිනිර්වාණය කියලා. දැන් මෙතන ක්ලේශ පරිනිර්වාණයෙන් ආත්ම సంతානය අස්වැසීමට පත් කරගෙන ලෝවැසි අසංඛ්‍ය පිරිසකට ආත්ම సంతානය අස්වැසීම පිණිස ධර්මය දේශනා කරන සේක. ඒකයි ක්ලේශ පරිනිර්වාණය කියලා කිව්වේ. ඊළඟට පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. ඒ භාග්‍යවතුන් වහන්සේ සවාසන සකල ක්ලේශයන් දුරුකොට වාසනා සහිතවම සියලුම ක්ලේශයන් දුරුකොට ක්ලේශ පරිනිර්වාණයට පත්වී ලෝවැසි අසංඛ්‍ය පිරිසකට ක්ලේශ පරිනිර්වාණය පිණිස ධර්මය දේශනා කරන සේක. ඒ උන්වහන්සේ කෙලෙස් වලින් පරිනිර්වාණයට පත් වෙලා ලෝවැසි ජනතාවටත් ක්ලේශ පරිනිර්වාණය පිණිස ධර්මය දේශනා කරන සේක කියලා. අසංඛ්‍ය පිරිසකට කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා 24කදී එකවරකට අසංඛ්‍ය බැගින් 24 අසංඛ්‍යයක් දෙනාට අසංඛ්‍ය 24ක් මාර්ගඵල නිවන් අවබෝධය පිණිස ධර්මය දේශනා කළා තියෙනවා. ඊට අමතරව 9,60,00,000 කියලා කියනවා බුදුරජාණන් වහන්සේගේ 45 වසර තුල ඒ වැඩවාසය කළ සූවිසි අසංඛ්‍ය 9,60,00,000 තරම් පිරිසක් ධර්මය අවබෝධ කරා කියලා අට කතාවල දැක්වෙන. ඊළඟට අපි තවදුරටත් බුද්ධෝ කියන වචනය පැහැදිලි කර ගනිමු. බුද්ධෝති කේනට්ටේන බුද්ධෝ, කවර අර්ථයකින් බුද්ධ නම් වේද? බුද්ධිතා සච්ඡානීති බුද්ධෝ, චතුරාර්ය සත්‍යයන් තමන් වහන්සේම ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කළ නිසා බුද්ධ නම් වෙනවා. බෝධේතා පජායාති බුද්ධෝ, චතුරාරි සත්‍ය ධර්මයන් සත්වයින්ට අන් අයට දෙව් මිනිසුන්ට අවබෝධ කරවන බැවින් බුද්ධ නම් වෙනවා. සබ්බඤ්ඤුතාය බුද්ධෝ, සියල්ල දන්නා බැවින් අතීත අනාගත වර්තමාන සංකත අසංකත කුසල අකුසල සියලුම ධර්ම මැනවින් දන්නා බැවින් බුද්ධ නම් වෙනවා. සබ්බ දස්සාවිතාය බුද්ධෝ, සියල්ල දක්නා බැවින් බුද්ධ නම් වෙනවා. බුදුරජාණන් වහන්සේට සියල්ල දක්නා නුවණ තියෙනවා. බුදුරජාණන් වහන්සේට කියනවා පසෙස් ඇති බුදුරජාණන් වහන්සේ කියලා. ඇස් පහක් තියෙනවා කියලා. දිබ්බ චක්කු කියලා දිව්‍යන් චක්ෂුර විඥාණයෙන් එන ඕනෑම තරම් දුරක ඕනෑම තැනක තියෙන දෙයක් දකින්න පුළුවන් ඥානය තියෙනවා. ඊළඟට බුද්ධ චක්කු කියන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානයත් ආසිය අනුසයේ ඥානය. ඊළඟට සමන්ත චක්කු කියනවා සර්වඥතා ඥානයට. ඊළඟට ප්‍රඥා චක්කු කියලා කියනවා ඉතුරු සියලුම ඥාන ධර්මවලට. බුදුරජාණන් වහන්සේ පසස් ඇති බුදුරජාණන් වහන්සේ සියල්ල මැනවින් දක්නා බැවින් බුද්ධ නම් වෙනවා. පස්වෙනි එක අනඤ්ඤ නෙය්‍යතාය බුද්ධෝ, අන්‍යයන් විසින් දෙවියන් බ්‍රහ්මයන් දෙවියන් මරුන් බඹුන් සහිත සකල ලෝකයේම කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේට යමක් කියලා දෙන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නවා. ඒ නිසා අනඤ්ඤ නෙය්‍යතාය බුද්ධෝ කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. ඊළඟට තියෙන්නේ විසවිතාය බුද්ධෝ, නානා ගුණයන් වැස්සෙන බැවින් උදෑසන පිපුණු මලක් වගේ ඉතාම ප්‍රබුද්ධව වැඩවාසය කරනවා. කරුණාවෙන් මෛත්‍රියෙන්
සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවාදී සියලු ගුණයන් ගෙන් පරිපූර්ණ නිසා විසවිතාය බුද්ධෝ කියලා කියනවා. ඊළඟට කීනාසව සංකාතේන බුද්ධෝ කාමාදී ආශ්‍රවයන් ෂයකල බැවින් බුද්ධ නම් වේ. අටවෙනි එක නිරුපලේප සංඛ්‍යාතේන බුද්ධෝ ලේප. ලේප කියලා කියන්නේ බදාම, එහෙම නැත්නම් ඇලෙන දේවල්. ඒ තණ්හාව වගේ දේවල් වලට තමයි එහෙම සඳහන් කරන්නේ. කෙලෙස් වලට, කෙලෙස් ඇලිලා සංසාර ගමන දික් කරන්නේ කෙලෙස් වලින්. එතකොට නිරුපලේප සංඛ්‍යාතේන බුද්ධෝ කියන්නේ කෙලෙස් කිලුටු බිඳුවක්වත් නැතුව උපක්ලේශ විරහිත බැවින් බුද්ධ නම් වෙනවා. ඊළඟට නමේ ඒකාන්ත වීත රාගෝති බුද්ධෝ ඒකාන්තයෙන් රාගය දුරු කළ බැවින් බුද්ධ නම් වෙනවා. ලෝභය ආශාව ආදී වශයෙන් කියන්නේ කාමච්ඡන්ද ආදී රාගේ. ඊළඟට ඒකාන්ත වීත දෝසෝති බුද්ධෝ ඒකාන්තයෙන් ද්වේෂය දුරු කළ බැවින් බුද්ධ නම් වෙනවා. ඒකාන්ත වීත මෝහෝති බුද්ධෝ ඒකාන්තයෙන් මෝහය දුරු කළ බැවින් බුද්ධ නම් වෙනවා. අවිද්‍යාව, එහෙම නැත්නම් සත්‍ය වහන මෝහය දුරු කළ බැවින් බුද්ධ කියලා කියනවා. ඒකාන්ත නික්කලේසෝති බුද්ධෝ ඒකාන්තයෙන් නික්ලේශී බැවින් බුද්ධ නම් වෙනවා. ඒකායන මග්ගං ගතෝති බුද්ධෝ ඒකායන මාර්ගයේ ගියේ නුයි බුද්ධ නම් වෙනවා. අතීත බුදුරජාණන් වහන්සේලා ගමන් කළා වූ ඒ ආර්ය මාර්ගයේ ගිහිල්ලා තමන් වහන්සේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරා. ඒ නිසා ඒකායන මග්ගං ගතෝති බුද්ධෝ කියලා කියනවා. ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝති බුද්ධෝ එකලාව අනුත්තර සම්‍යක් සම්බෝධි අධිගමනය කළ බැවින් බුද්ධ නම් වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් බුදු වෙන අවස්ථාවේ ඒ අවට කිසි කෙනෙක් ඉන්නේ නැහැ කියනවා. උන්වහන්සේ එකලාව හුදෙකලාව ඉන්න වෙලාවක තමයි මේ සම්බෝධිය අභිසමය කරන්නේ. ඒ නිසා ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝති බුද්ධෝ කියලා බුදුරජාණන් වහන්සේට කියනවා. ඊළඟට 15 අබුද්ධි විහතත්තා බුද්ධි පටිලාභා බුද්ධෝ. අබුද්ධිය අවිද්‍යාව නසා බුද්ධිය ප්‍රඥාව ලැබූ බැවින් බුද්ධ නම් වේ. එතකොට ඊළඟට කියනවා බුද්ධෝති නේත නාමං මාතරා කතං න පිතරා කතං න භාතරා කතං න භගිනියා කතං න මිත්තා මච්චේහි කතං න ඥාතිසා ලෝහිතේහි කතං න සමන බ්‍රාහ්මණේහි කතං න දේවතාහි කතං විමොක්ඛාන්තික මේතං බුද්ධානං භගවන්තානං බෝධියා මූලේ සහසබ්බඤ්ඤුත ඥානස්ස පටිලාභා සච්චිකා පඤ්ඤන්ති යදිදං බුද්ධෝති. බුද්ධ යන නාමය මව විසින් තබන ලද්දේ නොවේ, පියා විසින් තබන ලද්දේ නොවේ, සහෝදරයන් විසින් තබන ලද්දේ නොවේ, සහෝදරියන් විසින් තබන ලද්දේ නොවේ, මිත්‍ර මාත්‍යාදීන් විසින් තබන ලද්දේ නොවේ, නෑයන් සහ ලේනෑයන් විසින් තබන ලද්දේ නොවේ, ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් තබන ලද්දේ නොවේ, දෙවියන් විසින් තබන ලද්දේ නොවේ. බුද්ධ යන මේ නාමය සර්වඥන් වහන්සේට අරහත් මාර්ග සංඛ්‍යාත විමෝක්ෂයාගේ කෙලවර ලබන සර්වඥ ආදී ගුණයන් නිසා ලැබෙන නාමයකි. භාග්‍යවත් බුදුවරයන් වහන්සේට බෝධි මූලයේදී සර්වඥතා ඥාණය ලැබීම නිමිත්ත කොට ලැබෙන ප්‍රඥප්තියකි. බුද්ධ කියන නාමය ලැබෙන්නේ ඒ විදිහට. ඒ බුද්ධ කියන නාමයට වන්දනා ගාථාවක් තියෙනවා. දයාය පාරමී චිත්වා පඤ්ඤායන් තාන මුද්දරී උද්දරී සබ්බ ධම්මේච දයායන්නේච උද්දරී.
භාග්‍යවතුන් වහන්සේ සකල සත්වයන් කෙරෙහි පවත්නා මහා කරුණාවෙන් සමතිස් පෙරුම් පුරා ප්‍රඥාවෙන් තමන් වහන්සේ සසර සයුරෙන් ගොඩනගාගත් සේක. සකල ධර්ම සමූහය දැනවදාළ සේක. කරුණාවෙන් අන්‍ය සත්වයන්ද සසර සයුරෙන් ගොඩනැගූ සේක. ඒ උතුම් බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණ. සාදු සාදු සාදු. බොහෝම පිං ශ්‍රීමති මහත්මිය, ඉතාමත්ම ලස්සනට පැහැදිලිව ඒ බුද්ධ ගුණය පිළිබඳව අපිට අද මේ අපේ බුද්ධානුස්සති භාවනාවෙන් පස්සේ විස්තර කරනවා. ඒ පිළිබඳව කාට හරි යම් කිසි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට දැන් අවස්ථාව තියෙනවා. අපි කෙටියෙන් එකට යොමු වෙමු. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තෙරුවන් සරණයි. හොඳයි, මම පොඩි ඉල්ලීමක් කරන්නම් ශ්‍රීමති මහත්මියගේ. මේ අපි මෙතනදී හුඟක් තැන්වලදී කතා කරා මේ සවාසනා ක්ලේශ කියලා. සවාසනා ක්ලේශ කියන්නේ වාසනා සහිත සියලු ක්ලේශයන් නැසුවයි කියලා. එතනදී මේ සවාසනා කියන වචනේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මයා. බොහොම පිං ඒක මතු කරපු එකට. දැන් කෙලෙස් කියන ඒවා මනුෂ්‍යයා තුළ සත්ව සන්තාන තුළ තියෙනවා. කෙලෙස් ලෝභ ද්වේෂ මෝහ මාන දිට්ටි ආදී වශයෙන් කෙලෙස් තියෙනවා. කෙලෙස් 1500ක් වෙනකන් ඔය පැහැදිලි කරලා තියෙනවා ග්‍රන්ථවල. ඒ අතීත සංසාරේ ඉඳලා එන පුරුදු, ඒවෙන් ඇති වෙන දේවල්. ඒ කියන්නේ අපි අතීත සංසාරවල විවිධ ජීවිතවල ගත කරමින් ආවත් ඒ කෙලෙස් කියන ඒවායේ යම්කිසි ප්‍රමාණයක ශක්තියක් මේ ජීවිතේ වෙනකොට තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේලා පාරමී භූමිය ඉතාම වැඩි උන්වහන්සේලාගේ. දැන් ඔය නියත විවරණ ලැබුවට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් තවදුරටත් පෙරුම් පිරුවා නියත විවරණ ලැබලා. ඒ වගේම සමහර බුදුරජාණන් වහන්සේලා අටා සංකේය කල්පලක්ෂයක්, තවත් බුදුරජාණන් වහන්සේලා සොළොස්සා සංකේය කල්පලක්ෂයක් මේ ආකාරයට පෙරුම් පුරාගෙන එනකොට උන්වහන්සේලා අර කෙලෙස් කපල් කප අයින් කර කර අයින් කර කර ගොඩාක් පුරුදු කරන්නේ පාරමී ධර්මමයි. ඒ වගේ පුරුදු කරගෙන බුදුරජාණන් වහන්සේලාට මෑත ජීවිතවලදී, ඒ කියන්නේ කල්ප ලක්ෂ ගණන් ජීවිතවලදී කරපු දේවල් වල පවා කෙලෙස් කියන දේවල් හොඳටම තුනී වෙවි එන්නේ. ඉතින් උන්වහන්සේලා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙනකොට ඒ මාර්ගඥාන වලින් ඔය ඉතුරු කෙලෙසුන් සේරම දුරු වෙනවා. ඒ දුරු වෙන්නේ අර කෙලෙස් වල තිබුණු කිලුටු ප්‍රමාණය, කිලුටු ගතිය. ඒ කියන්නේ උදාහරණයකට ඔය කිලුටු කියන එකට සාමිනවාසලා පොත්පත්වල දෙන්නේ අර අපි දැකලා තියෙනවා ඉස්සර කාලේ ඔය මේ රාපීප්ප පෙරලගෙන යනවා, පාරි පෙරල යනවා. ඒවැ රා ටික අයින් කරලා හොඳට හොදලා පිහදාලා තියලා තව මාසෙකින් දෙකකින් බැලුවත් ඒව ඇතුලේ ගඳ තියෙනවා. ඒවැ රා ඇත්තේ නැහැ. ඒවැ වෙන රාවල ගතිගුණත් නැහැ. නමුත් රාවල ගඳ තියෙනවා. අන්න ඒ වගේ මේ කෙලෙස් වල කෙලෙස් තිබුණා කියලා සන්තානවල යම් යම් විදිහේ දේවල් මතු වෙන්න පුළුවන් රහතන් වහන්සේලාට උනත්. ඔකට එක උදාහරණයක් දෙනවා. පිළින්දවච්ච කියන මහරහතන් වහන්සේ, උන්වහන්සේ පෙර සංසාරේ බ්‍රාහ්මණ කුලවල ඉඳලා තියෙනවා ආත්ම භව 500ක් තරම් කාලයක් ඒ මෑත සංසාරෙදි. එතකොට උන්වහන්සේ නිතරම ඒ මිනිස්සුන්ගේ ඉන්දියාවේ තිබුණානේ කුල බෙහෙදය, මේ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියලා ඒ විදිහට කුල බෙහෙදය තිබුණා. ඉතින් ඒ සාමාන්‍යයෙන් මිනිස්සුන්ට කතා කරන්නේ වසලයා ආදී වශයෙන් කතා කරනවා. දැන් මේ පිළින්දවච්ච මහරහතන් වහන්සේ රහත් වෙලත් සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලාට වසලයා කියලා කතා කරනවලු. ඉතින් අර පුරුද්ද, අර සංසාරයෙන් එන පුරුද්ද. අන්න ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා පැමිණිලි කරාම බුදුරජාණන් වහන්සේට, බුදුරජාණන් වහන්සේ කිව්වලු එතුමාගේ මෙන්න මේ වගේ දෙයක් තියෙන්නේ, සංසාරේ ආත්ම භව ගණනාවක් පුරුදු කරපු පුරුද්දට ඉබේ කියවෙනවා කියලා. නමුත් භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේලාට ඒ වගේ දෙයක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේ කිලුටක්වත් කෙලෙස්වල ඉතුරු වෙන්නේ නැහැ. සවාසන කෙලෙස් ප්‍රහාණය කියන්නේ ඒ කෙලෙස් තිබුණා කියලාවත් ඒ సంతානවල ගතියක් නැහැ
ලෞතුරා බුදු බව ලබනකොට ඒ තරමටම సంతාණය පිරිසිදුයි. ඒකට හේතුව තමයි පාරමී භූමියේ ඉතා අධික කාලයක් හොඳ දේම පුරුදු කරගෙන පුරුදු කරගෙන පුරුදු කරගෙන එන නිසා ඒ දේවල් ඒ මේ චිත්ත වීති වලින් සිත්වැල් වලින් අයින් වෙලා. ඒ ඒ අදහස තමයි තියෙන්නේ ජනත මහත්තයා. තව ඔබතුමාට එකතු කරන්න තියෙනවද මුකුත් ඒකෙන්? තව කාට හරි එකතු කරන්න තියෙනවද? මම හිතන හොඳට පැහැදිලි වුණා ශ්‍රීමති මහත්මිය. ඒ කියන්නේ වාසනා කෙලස් කියලා කියන්නේ ඇත්තටම ඒවා මේ අර පුරුදු නිසා එන ඒවා. දැන් රහතන් වහන්සේට අපි දන්නවනේ සීල ක්ලේශයන් නැසලානේ රහත් බවට පත් වෙන්නේ. නමුත් අර යම් යම් පුරුදු, ඒ කියන්නේ සමාජයේ පිළිගන්නේ නැති, කියන්නේ හොඳ නැහැයි කියලා හිතෙන පුරුදු තමයි සවාසනා කෙලස් කියලා එතනදී අදහස් කරලා තියෙන්නේ. ඒ වගේ මට මතක් වුණා අර එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉතාම විශාල ප්‍රමාණයකින් ආහාර ගන්නවා කියලා. ඉතින් ඒ ගැනත් පැමිණිල්ලක් කරාම, කියන්නේ අවශ්‍ය සාමාන්‍ය කෙනෙක් ගන්නවට වඩා විශාල ප්‍රමාණයකින් ආහාර ගන්නවා දානවලට වැඩියාම. එතකොට එතන නිකන් මිනිස්සුන්ට හිතෙනවා මේ සාමාන්‍ය පෘථග්ජනයෙක් ඒ විදිහට ආහාර ගන්නවා නම් අපි එදිනෙදා කතාවට කියනවා මේ පෙරේත කමර ගන්නවා කියලා. ඒ වගේ වෙන කෙනෙකුට එහෙම අදහසක් එන්න පුළුවන් විදිහට තමයි ඒ රහතන් වහන්සේ ආහාර වළඳලා තියෙන්නේ. ඉතින් ඒක ගැන පැමිණිල්ලක් කරාම බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මේ ආත්ම ගණනාවක්ම ඇත්කුලේ මහා ඇතෙක් වෙලා තමයි පෙර ජීවිතවල ඉපදිලා තියෙන්නේ. ඉතින් ඒ පුරුද්දට විශාල වශයෙන් විශාල ප්‍රමාණ වලින් ආහාර ගැනීමක් උන්වහන්සේ කරා කියලා. ඉතින් අන්න ඒ වගේ දේවල් තමයි මේ වාසනා කෙලෙස් කියලා කියන්නේ. ඒකට වාසනා කෙලෙස් සහිත කියන අර්ථයෙන් තමයි අපි සවාසනා කියලා කියන්නේ නේද? සවාසනා කෙලෙස් කියන්නේ. මම හිතන්නේ ඔබතුමීගේ පැහැදිලි කිරීම බොහොම වටිනවා. තව කාට හරි කෙලෙස් කිලුටු කියලා තමයි සාමාන්‍ය පොත්වල පැහැදිලි කරනවා. කෙලෙස් වල කිලුටු බිඳක්වත් නැහැ කියලා. ඒ කියන්නේ ඒකේ අදහස ඒකයි. දැන් ওই රෙදි හේදුවාම රෙද්ද හොඳට හොදලා පිරිසිදු සබංගඳ තියෙනවනේ ටිකක් දවස් යනකම්. අපෝ ඒ අන්න ඒ වගේ අන්න ඒ වගේ දෙයක් එතන තියෙන්නේ. තුන සරණයි මේ ශ්‍රීමති මහත්මිය. එතකොට අර දැන් මේ ගිය ස්වාමීන් වහන්සේ කෙනෙක් රහත් වෙන්න ඉස්සෙල්ලා අර මේ කිමිකලා ගංගායිනට ගියාම මතුණු කෙලෙස් ඒවා වාසනා කෙලෙස් වලට අයිති වෙන්නේ නැහැ නැද්ද? ඒ උන්වහන්සේ අතීත සංසාරේ රජ වෙලා ඉන්න කාලවල එහෙම එතන ඉඳලා තියෙන, එතන ක්‍රීඩා කරලා විනෝද වෙලා සතුටු වෙලා ඒ වගේ තැන් මේ උන්වහන්සේගේ භාවනා වලට සුදුසු නෑ කියලා බුදුරජාණන් වහන්සේ එතන ඒකයි එතන අනුදැනවදාලේ නෑ එතන ඉඳගෙන භාවනා කරන්න කියලා. මං හිතන විදිහට මට මතක විදිහට ඒක තමයි ඔබතුමිය ඇහුවේ ඒ කතාව. එතෙන්දී ශාමින්වහන්සේල මතුණු කෙලෙස් වාසනා කෙලෙස් වශයෙන් ගන්න පුළුවන්ද කියන එක තමයි මං ඇහුවේ. ඔව් වෙන්න පුළුවන්. ඒ එතන ආශ්‍රය කළා තියෙනවානේ. එතකොට භාවනා කරන්න ගියාම ඒවා මතුවෙන්න පුළුවන්නේ. ඒක නිසා වෙන්න ඕන. ඔව්. හොඳයි. සරණයි. ඊටම අගනා විදියට ඔයාද මේ වැඩසටහන ඇත්තටම මේ වෙනද වගේම හරිම ලේසියෙන් අවබෝධ තේරුම් ගන්න පුළුවන් විදියට සකස් කරන ඔයාලට බොහොම පිං ශ්‍රීමති මහත්මිය. ඔව් ඇත්තටම මේ කරුණු ගත්තේ සම්භාවනීය ස්වාමීන් වහන්සේලාගේ පොත්වලින්. විසුද්ධි මාර්ගෙත් ওই කරුණු ওই විදියටම තියෙනවා. ඊළඟට සූවිසි මහ ගුණය පොතෙත් ওই විදිහට තියෙනවා. දැන් ගොඩක් වෙලාවට YouTube වලින් ධර්මදේශනා එහෙම අහනකොට පොතපතේ දේවල් මේ අපෙන් ඈත් වෙනවා. ඒක නිසා අපිට මතක් කරගන්න අපිට මතක් කරගන්නත් කවුරු හරි කෙනෙක් YouTube වල ඒවා දේශනා අහනවා නම් ඒවා මතක් වෙන්නත් නිසා ගත්තේ. එහෙම නැත්නම් ඔයගේ වටිනා දේවල් අතහැරිලා යන නිසායි. ඒ ටික හොයලා තෝරලා ඉදිරිපත් කරේ. ඉතින් අතරම ජයන්ත මහත්තයා ලක්ෂ්මී මහත්මිය ගොඩක් උපකාර කරා. ඒක නිසා තමයි අපි ඒවා දැන් ඉදිරිපත් කරන්න කියලා කිව්වේ. තෙරුවන් සරණයි. මේ අවසරයි ඒ වෙනුවෙන් ශ්‍රීමති මාත්මිය මට ඒ මේගිය ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ රහත්ලා හිටියේ නෑනේ. ස්වාමීන් වහන්සේනේ උපස්ථායක ස්වාමීන් වහන්සේ කෙනෙක් විදියට බුදුජන් වහන්සේ ගාව හිටියේ. ඉතින් ඒක වාසනා කෙලෙස් කියලා ගන්න බෑනේ. වාසනා කෙලෙස් එකක් කියන්නේ නම් මේ කියන්නේ ඒක ක්‍රියාසිතකින් ඇති වෙන එකක් නේද? ඒක විපාකයක් වෙන්නේ නැතුව. මේකයි වාසනා කෙලස් තියනවා නම් ඉතින් රහතන් වහන්සේ කෙනෙක්ගේ නෙමෙයි තියෙන්නේ කොහොමත් නේද? ඒ කියන්නේ පෘථග්ජන.
එතකොට ඒ පෘථග්ජනයිට තමා කෙලෙස් තියෙන්නේ, ඒවා වාසනා සහිතම ප්‍රහාණය වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ. ඒ වගේම මේ එහෙම නැත්තේ අනිත් ශ්‍රාවකින් වහන්සේලාගේ. දැන් මේ ධර්මසේනාධිපති අග්‍රශ්‍රාවකින් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් හුඟක් ඒකාසංකේය කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු කෙනෙක්. උන්වහන්සේලාගේ ගතිගුණ තිබුණ නැහැ. එහෙම ඒවා ගැන සඳහනක් නැහැ. ඔය අනිත් ශ්‍රාවකින් වහන්සේලාට එනවා ඇත්තේ ඒ ඒ පාරමිතා භූමිය කොටයිනේ. එතකොට ඒක නිසා වෙන්න පුළුවන්. ඉතින් රහත් වෙන්න පෙර තමා තියෙන්නේ කෙලෙස්. කෙලෙසුන් නම් කිසිම දෙයක් නැහැ රහතන් වහන්සේ නමකට. ඒ කෙලෙස් වලින් ආපු පුරුදු තියනවා කියන එක තමයි ඒකේ අදහස් කරේ. ඔව්, එතකොට වාසනා කෙලෙස් කියලා කියන්නේ රහතන් වහන්සේ රහත් වුණාට පස්සේ තියෙන පොඩි පොඩි මේ අඩුපාඩු වගේ. ඔව්, අඩුපාඩු. ඔව්, ඒ වගේ දේවල් තමයි. අර හොඳට ප්‍රසන්න විදිහට කතා කරන්න ඇති අය ඉස්සර කාලේ අර සැරට කතා කරලා පුරුදු වෙලා සැරට කතා වෙනවා. නමුත් ඒක සීලය කැඩෙන වැරද්දක් නෙමෙයි. ඒක ඒ වගේ දේවල් සිද්ධ වෙනවා ක්‍රියාසිත් වලිනුත්. සමහර විට ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත් වලින් වෙන්න පුළුවන් නේද ජයන්ත මහත්තයා? ඔව්, ඒක එහෙම වෙන්න පුළුවන්. අනිත් එක මේ වාසනා කෙලෙස් කියන එක හැමෝටම තියෙන, හැම කෙනෙකුටම තියෙන දෙයක්. ඒ කියන්නේ තියෙන්න පුළුවන් දෙයක්. බුදුරජාණන් වහන්සේලාට හැරෙන්න අපි කියන්නේ සංසාර පුරුදු කියලා. ඒවා සමහරට මේ ලොකු අකුසල්ම කියන්න බෑ. නමුත් අර සමාජයේ පිළිගත් දේවල් වලට වඩා වෙනස් දේවල්. ඒ කියන්නේ වෙන කෙනෙක් ඒක වැරදි අර්ථකථනයක් කරන්න පුළුවන් ඒ වගේ පුරුදු හින්දා. ඉතින් ඒක විශේෂම රහතන් වහන්සේලාට සීල ක්ලේශයන් දුරු කළා තියෙන හින්දා ඒවා එනකොට මතුවෙනකොට අර නිකන් සමාජයට නොගැලපෙන වගේ දේවල් කියලා තමයි කියන්නේ. නමුත් එතන කිසිම ලෝභ දෝෂ මෝහ කියන කිසිම මේ අකුසල මූලයක් කිසිම දෙයක් නැති දුරු හැමදේම හැම අකුසලයක්ම දුරු කරලා තියෙන හින්දා අකුසල් සිදුවීමක් නෙවෙයි. නමුත් අර පුරුදු හැටියට ඒක ඒ විදිහට යෑමක් තමයි තියෙන්නේ. ඔව්, කිසිම විදිහක අකුසලයක් කුසල් සිතක් පහළ වෙන්නේ නැහැ නේ රහතන් වහන්සේලාට. ඒක අර අර කතා බහේදී ඒ වගේ දෙයකදී අන් අයට නොගැලපෙන විදිහ දේවල් කියවෙන්න කෙරෙන්න පුළුවන් වගේ අදහසක් තමයි තියෙන්නේ. ආ, පැහැදිලි වුණා මට. මං හිතන් හිටියේ ඒවට වාසනා කෙලස් කියන්නේ රහත් වුණාට පස්සේ විතරක් කියලා. ඉතින් අපේ තියෙන කෙලස් අපි මං වාසනා කියන උසිලොමයට වාසනා කෙලස් කියන පැහැදිලි වුණේ නැහැ. දැන් බොහොම පින් තෙරුවන් සරණයි. ජාතු මාතාතුළු ශ්‍රීමති මාත්‍යත් දෙන්නට තෙරුවන් සරණයි. අනිත් එක ඒවා කැපෙන්නේ පියවරෙන් පියවර. සෝවාන් මාර්ගයේදී කොටසක්, සකදාගාමී මාර්ගයේදී කොටසක්, අනාගාමී මාර්ගයේදී කොටසක්, අරහත් මාර්ගයේදී කොටසක්. එකපාරටම කැපිලා යනවනේ මේ කෙලෙස්. පියවරෙන් පියවර පියවරෙන් පියවර තමයි ඒවා කැපි කැපි යන්නේ. අර අහල ඇතිනේ උද්දම්භාගයේ සංයෝජන, ඕරම්භාගයේ සංයෝජන, ඒ සංයෝජන වශයෙන් තිබිලා ඒවා පියවරෙන් පියවර තමයි නැති වෙන. දැන් බුදුරජාණන් වහන්සේගේ චිත්තක්ෂණ එකක් පසුපස එකක් ඇවිල්ලා තියෙනවානේ මාර්ග සිත් හතර. උන්වහන්සේ සෝවාන් වෙලා ගොඩක් වෙලා ඉඳලා එහෙම නෙමෙයි. චිත්තක්ෂණ කියන්නේ එක පිළිවෙලට ආපු චිත්ත වීති හතරෙන් තමයි උන්වහන්සේ මේ ලෞතුරා බුදු බවට පත් වෙලා තියෙන්නේ. පළවෙනි සෝවාන් මාර්ග සිත පහළ වුණා, ඵල සිත ලැබුණා, ඊළඟ සිත පහළුණේ සකදාගාමි සිත, ඵල සිත, ඒ විදිහට. තම වේගී. ඔව්, ඒ මාර්ග චිත්ත වීති ඒ ආකාරයෙන් වැඩ කරලා තමයි කාටත් ධර්ම අවබෝධය වෙන්නේ නේද? ඒ මම හිතනවා ශ්‍රීමති මහත්මිය අද අපිට බොහෝම උපකාර වුණා. ඔබතුමී කරපු විස්තරයත් මේ හොස්සාගෙන තිබුණු කරුණොත් නිතර ඇහෙන ලැබෙන දේවල් නෙවෙයි. ඉතින් ඒක බොහොම පිං. අනිත් එක මට ඉල්ලීමක් ආවා මේ පත්‍රිකා මේකේ චැට් බොක්ස් එකට දාන්න කියලා අනිත් අයට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඒකත් ඔබතුමිය බලන්න පසුගියේවත් ඉල්ලලා තිබුණා. හැකියාවක් තියෙනවා නම් ඒක මේ චැට් බොක්ස් එකට දාන්න අනිත් අයට ඩවුන්ලෝඩ් කරගන්න. එහෙමයි මහත්තයා, හදාගෙන යනවා. දැන් තව දෙකක් විතර තුනක් තියෙනවා හදන්න. ඒ ටික හදලා අපි හිතුවේ ඔක්කොම එකට දාන්න. ලක්ෂ්මී මහත්මියත් අපි ඔක කතා කරා. මේ කීපයක් තියෙනවා, අතින් ලියපුවා තියෙනවා, ආපහු මුද්‍රණය කරලා දාන්න. ඒ ටිකත් හදලා
ඔක්කොම එකට දානවා. ඊළඟට අපි හිතුව අර බුදුගුණ වන්දනා ගාථා ටිකත් එක පත්‍රිකාවට අරගෙන දැම්මහම පන්සලකට ගියත් ඒවා සජ්ජායනා කරන්න පුළුවන්. ඒ ටිකත් අර මේ අපි බුදුගුණ අගට කියන ගාතාව. හොඳයි. නෑ ඒක හොඳයි. ඒ විදිහට හොඳයි. ඒතර නමයක් තියෙනවා. නමයක් 10ක් විතර තියෙනවා. ඒ ටිකත් හදලා ඒකත් වෙනම පත්‍රිකාවකට හදලා දාන්න. මොකද මේ අපිට පෙර වැඩ වාසය කරපු ස්වාමීන් වහන්සේලා තමන් වහන්සේලාගේ අප්‍රමාණ වැඩ කටයුතු පස්සෙක තියලා ඔවා පොත්පත්වල සඳහන් කරා. දැන් පොත්පත්වලින් ඒවා එළියට එන්නේ නැද්ද කියලා හිතෙන නිසා තමයි ඒතිය ගන්න හිතුනේ. ඔව් එහෙම කරමු නේද එහෙනම්. හොඳයි එහෙනම් වෙනත් ප්‍රශ්න මුකුත් නැත්නම් කාට හරි යමක් එකතු කරන්න හෝ ප්‍රශ්නයක් තියෙනවද? එහෙමනම් අපි අද දවසේ බුද්ධානුස්සති භාවනා වැඩසටහනත් ඒ වගේම අපි එක් ගුණයක් එක් දවසකට සාකච්ඡා කරනවා. ඒ අනුව අද බුද්ධ කියන ගුණය ගැන අපිට ශ්‍රීමති මහත්මිය විස්තර කරලා දුන්නා. ඉතින් ඒක නිසා අපි ඉතාමත්ම කෘතවේදී පුණ්‍යානුමෝදනා කරන ඔබතුමියට මේක විශේෂ දෙයක්. අපිට දවස විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ උදෑසන දවස පටන් ගන්න වෙලාවේ මේක කරන්නේ ඒක අපිට බොහොම ප්‍රයෝජනවත් වෙනවා. ඔබතුමීට ප්‍රමාණ පින් කියලා හැමෝම වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරනවා. වහා වහා නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන ශ්‍රීමති මහත්මිය තෙරුවන් සරණයි. ඔව් අපි උපසම නේද? ඔව් විදර්ශනාවට නම් වල උපසම්භාවනාත් වැඩලා නේද? එහෙම කරමු. හොඳමයි හොඳමයි හරි. උපසමානුස්සති භාවනාව. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. එයමයි ශාන්ත, එයමයි ප්‍රනීත. එනම් සියලු සංස්කාර ධර්මයන්ගේ සංසිඳීම නම් වූ, කෙලෙස් නම් වූ සියලු උපදීන්ගේ අත්හැරීම නම් වූ, තණ්හාවගේ නිරවශේෂ ප්‍රහාණය නම් වූ, නොයල්මැත්තා වූ, සසර දුකින් නිදහස් වූ නිර්වාණ ධාතුවයි. එය ශාන්තයි ප්‍රනීතයි. අප විසින් දාන සීල භාවනාමය වශයෙන් සිදු කරනු ලබන සියලු කුසල ධර්මයෝ මේ උතුම් නිර්වාණ අවබෝධය පිණිසම පාරමිතා බවට පත්වේවා. අද දවසේ අපි පැයකට වැඩි කාලයක් බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණවලින් බිඳක් සම්මස්සනය කරමින් අප්‍රමාණ කුසල සම්භාරයක් රැස් කරගත්තා. පංචශීලයේ පිහිටියා. මේ සීල සමාධි ආදීන් රැස්කරගත්තා වූ කුසල් සිත්, ඒ සිත් සඳහා ඇතිවෙන චිත්තජ රූපයන් ආදී සියලුම නාම රූප ධර්ම, ස්කන්ධ, ආයතන, ධාතු ආදී පරමාර්ථ ධර්ම සමූහය ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතුව නැතුව යන බැවින් අනිත්‍යයෝය. ඇතිවීම් නැතිවීම් දෙකින් නිරතුරු පීඩා විඳ බැවින් දුක්ඛයෝය. තම තමන් කැමති ලෙස නොපැවති බැවින් අනාත්මයෝය. අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ නාම රූප, ස්කන්ධ, ආයතන, ධාතු ආදී පරමාර්ථ ධර්ම සමූහය පීලන, සංඛත, සන්තාප විපරිණාම අර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය. ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ පූර්ව භවතෘෂ්ණාව ආයුහන නිධාන සංයෝග පලිබෝධර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේය. දුකෙහි සමුදයේ නොපැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව නිස්සරණ විවේක අසංඛත අමතාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය. දුක පිරිසිඳ දකින්නා වූ, සමුදය ප්‍රහාණය කරන්නා වූ, නිරෝධය සාක්ෂාත් කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නීයාන හේතු දස්සන අධිපතේ යාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේය. අනන්ත සසර පටන් ලොව වැඩවදාළ බුදුපසේබුදු මහරහතන් වහන්සේලා
මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් කෙලෙස් ගිනි මැල නිවා සසර දුක් තරණය කොට අදාළසේක. ඒ උතුම් වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සදාකල් අපගේ උත්තමාංග ගෞරවාචාර නමස්කාරය වේවා. අප විසින් සිදු කරන්නා වූ සීල සමාධි ප්‍රඥා වඩන්නා වූ යම්තා කුසල සම්භාරය අපටත් මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා. සාදු සාදු සාදු. අද දවසේත් අපි බුද්ධානුස්සති භාවනාව පිළිබඳ සටහන් හදලා, භාවනා වාක්‍ය හදලා, ඒවා සම්මස්සනය කරා, අනුස්සති කරා, මේ සටහන්, මේ ගාථා, මේ දහම් පද සියල්ලම අපට ලැබුණේ පෙර වැඩවදාළ, අපවත් වදාළ උතුම්ම ස්වාමීන් වහන්සේලා ඒවා අපට වෙනුවෙන් සකස් කරලා තිබුණ නිසා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ අපවත් වී වදාළ නාවිනේ අරියධම්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේත්, අතිපූජනීය රේරුකාණේ චන්දවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේත්. අපි හැම දන්නා පරිදි අතිපූජනීය නාවිනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍ය සඳහා පාරමිතා පුරන උත්තමයේ දැනට දිව්‍ය ලෝකේ වැඩවාසය කරමින් අපි උන්වහන්සේට මේ සියලු කුසලානිසංස කෘතවේදීව අනුමෝදන් කරනවා. මේ සියලු කුසල් බලයෙන් උන්වහන්සේට සසර සැරිසරන තුරු නිදුක් නිරෝගී දීර්ඝායුෂ ජීවිතම ලැබමින් සුව පහසුවෙන් සමත්‍රිංසත් පාරමිතා පූර්ණණය කරගෙන ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්න මේ සියලු කුසල් හේතු වේවා, වාසනා වේවා. ඒ වගේම අපගේ ගුරුදේවෝත්තම රේරුකාණේ චන්දිමල උතුම් ස්වාමීන් වහන්සේටත් මේ සියලු කුසල් බලයෙන් උන්වහන්සේ පතන්නා උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ කුසල් හේතු වේවා, වාසනා වේවා. සසර සැරිසරන තුරු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා, වාසනා වේවා. ඒ වගේම සම්යදෘෂ්ටික සියලුම ආර්ය බ්‍රහ්මරාජීන් වහන්සේලාට, ආර්ය දිව්‍යරාජීන් වහන්සේලා ඇතුළු සියලුම දේවබඹුන්ටත් මේ සියලු කුසල් අනුමෝදන් කරමු. පරලෝසපත් යම් තාක් ඥාතීන්ටත් අනුමෝදන් කළා ප්‍රාර්ථනා වාක්‍ය කියලා වැඩසටහන නිමා කරමු. පළමුව දෙවියන්ට, සියලුම දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා. මියගේ ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේ අපට මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අප්‍රමාණ උදව් කරපු ජයන්ත මහත්මිය, ලක්ෂ්මී මහත්මිය, නීත මහත්මිය ඇතුළු සියලුම කලන මිතුරු මිත්‍රයන්ට නම් කියන්න අකමැති අයත් ඉන්නවා. ඒක නිසා ඒ සෑම දෙනාත් සහභාගී වෙන ඔබ සෑම සියලුම දෙනාටත් මේ සියලු කුසල් අපි ඉතාම කෘතවේදීව අනුමෝදන් කරනවා. මේ සියලු කුසල් බලෙන් ඔබ සැමට මෙලෝ වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබන්නට හේතු වේවා, වාසනා වේවා. කරන කියන සියලුම සාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථකව අඛණ්ඩව කරගෙන යාමටත්, තමන්ගේ సంతානවල වඩා ගත යුතු ගුණධම් ප්‍රාර්ථනා කරන අයුරින් සපුරා ගන්නටත් මේ සියලු කුසල් හේතු වේවා, වාසනා වේවා. පතන්නා උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිත්වා. සසර සැරිසරන තුරු උතුම් වූ ගුණගරුක උදාර ගති පැවතුම් ඇති කලන මිතුරු මිත්‍රයන් සම්මුඛ වෙමින් නිර්මල වූ සද්ධර්ම රත්නය ශ්‍රවණය කරමින් ත්‍රි හේතුක ප්‍රතිසන්දික උපදිමින් සුව පහසුවෙන් සසර ගමන නිමා කරගන්නට
මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම ඔබ අප සැමගේම ධර්මයේ ඉගෙන ගත්තා වූ, ඉගෙන ගන්නා වූ අතිපූජනීය ස්වාමින් වහන්සේලාටත්, ගුරුතුමන්ටත්, ඒ වගේම අපගේ දෙමව්පියන් ආදී සැමටත්, පරලෝසපත් යම්තාක් ඥාති මිත්‍රාදීන්ටත්, පවුල්වල සැමටත්, නන් අයිරින් උපකාර කරන කලණ මිතුරු මිතුරියන්ටත් මේ සියලු කුසල් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලුම දෙනත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. පරලෝ සැපත් ඥාතිහු සුගතියෙන් සුගතිවලටම පත්වෙත්වා. සෑම සියලුම දෙනාට උතුම් වූ චතුරාරි සත්‍ය සුව පහසුවෙන් අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා. සෑම දෙනාටම තෙරුවන් සරණයි. හෙට දිනයේ යලිත් අපි පဋාණ දේශනාවෙන් මුණගැසෙමු.